දැන් වේලාව උදෑසන 5යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුදේශීය සේවයයි. උදා වූ මේ පින් බර දවසේ හැම කෙනෙක්ගේම යහපත් සිතුම් පැතුම් සියල්ල සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ශ්‍රී බුද්ධ වර්ෂ 2561 වෙන්නේ බක්මස පුර සැටවක නම් තිතියලත් ගුරු දිනෙහිවත් ක්‍රිස්තු වර්ෂ 2018 වූ මාර්තු මාසේ 22 වෙනිදා බ්‍රහස්පතින්දා. නැවුම් දවසක නැවුම් උදාවේ අපි ආරාධනා කරන ඔබට මෙතැන් සිට සිත නිවන බුදු බණ ශ්‍රවණය කරන්නට. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ. අද දේශිකානන් වහන්සේ බම්බලපිටිය වජිරාරාමාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය නාරද නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සදහවතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට සූදානම් වන්න අවසරය සමයයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුවාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුවාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අභිධර්මයේ දක්වන කරුණු සැකවින් විස්තර කිරීමට මා කල්පනා කරනවා. අභිධර්මයේ අනුකුමක්ද? ධම්මයන්ුවෙන් අදහස් කරන්නේ නවලෝකෝත්‍ර ධර්මයත්, ඒ වගේම ත්‍රිපිටක ධර්මයත්. ධම්මයන්ු දරානුයි උසුලානුයි. දරානුයි උසුලානුයි ධම්මය ධම්ම නම් වේ. කාවද දරන්නේ, කාවද උසුලන්නේ? ඊට අනුව පිළිපදින තැනැත්තා. කොහොමද උසුලන්නේ? සතරාපාහි එළිය නොදී උසුලන නිසා ධම්ම කියලා කියනවා. ඊට අනුව පිළිපදින තැනැත්තා සතර අපායෙහි වැටෙන්නට නොදී දරන නිසා, උසුලන නිසා ධම්ම කියලා කියනවා. ධම්ම යනුවෙන් හරියට අදහස් කරන්න එතකොට නවලෝකෝත්‍ර ධර්මයයි. ඒ නවලෝකෝත්‍ර ධර්මය
ආබෝධ කර ගැනීමට ත්‍රිපිටක ධර්මය උපකාරවන නිසා පරයාප්ති ධර්මයක් ඊට තුලත් වෙනවා. අභි කියන්නේ කුමකටද? විශිෂ්ට උතුම් යන තේරුමෙන් අභි කියල පාවිච්චි කරනවා. නිවනට යාමට උපකාරවන ධර්මයක් නිසා උතුම් යන තේරුමෙන් අභි යන උපසර්ගයේ පාවිච්චි කරනවා. තව තේරුමක් තියෙනවා, විශේෂ. මොකද විශේෂ කියලා කියන්නේ? බෙදලා බෙදලා අරගෙන හැමදේම විස්තර කර තිබෙන නිසා විශේෂ ධර්මයක් කියලා කියනවා. අභිධර්මයේ හැමදේම බෙදලා බෙදලා අරගෙන දේශනා කරන්නේ. ඒ නිසා බුද්ධාගමට විභජ්‍ය වාදය කියලා කියනවා. මේ තේරුම් දෙකෙන් අභිධර්ම කියලා කියනවා. විශිෂ්ට ධර්මය, විශේෂ ධර්මය. මේ අභිධර්මයේ දක්වන කරුණු කුමක්ද? පරමාර්ථ වශයෙන් අභිධර්මයේ කරුණු හතරක් විස්තර වෙනවා. පරමාර්ථ වශයෙන් පාලියෙන් කියන පරමත්ථ කියලා, සංස්කෘතෙන් පරමාර්ථ. මොකද පරමත්ථ කියලා කියන්නේ? පරම කියන්නේ අන්තිම, තනි තනි බෙදලා බෙදලා අරගෙන තනි තනි දේවල්ට, අන්තිම දේවල්ට පරම කියනවා. අත්ථ කියන්නේ මෙතන දේවල් කියන තේරුමයි. තේරුමයි කියන තේරුමෙන් නෙවෙයි අත්ත වචනේ පාවිච්චි කරන්නේ. දේවල් සිංහලෙන් අපි නොයෙක් විට පාවිච්චි කරන වචනයක් දේවල් කියලා කියනවා. එතකොට පරමත්ථ කියන්නේ කුමක්ද? බෙදලා බෙදලා අරගෙන තවත් නොබිදිය හැකි තනි තනි දේවලට කියනවා පරමත්ථ කියලා. පරමාර්ථ වශයෙන් අභිධර්මයේ කරුණු හතරක් විස්තර වෙනවා. මොනවාද ඒ හතර? චේතසික, රූප, නිබ්බාන. පළමුවෙන් දක්වන්නේ චිත්තයයි, දෙවනුව චේතසික, තුන්වන රූපය, හතරවෙනි නිර්වාණය. කොටින් කියනවනම් අභිධර්මයේ ප්‍රකාශ වන්නේ ඇතුළත දේවල්, පිටත දේවල්, බලාපොරොත්තු වන දෙයයි. ඇතුළත පිටත දේවල් වලට චිත්ත චේතසික රූප ගැනෙනවා, බලාපොරොත්තු වන දෙයට නිබ්බාන ගැනෙනවා. චිත්ත කියන්නේ කුමක්ද? චිත්ත තෝරන්නේ අරමුණ ඇතුළත ගැනීම දනීනුයි චිත්ත නමි. අරමුණ, අරමුණ ආරම්මන පාලියෙන්, තවත් තියෙන වචනයක් ආලම්බන කියලා. ඇවිත් ඇලෙන තැනට ආරම්මන කියනවා. එල්බෙන තැනට ආලම්බන කියනවා. සිංහලට බෙදනවා අරමුණ කියලා. අරමුණ ඇතුළත ගැනීම දනීනුයි චිත්ත නමි. අරමුණ ඇඳුන ගැනීම නෙවෙයි. අරමුණ අඳුනගන්නේ සංඥාවෙන්. අරමුණ ඇතුළට ගැනීම දනීනුයි චිත්ත නමේ. හරියට මේ තේරුම් ගන්නට, මේ චිත්තය බොහෝ බලවත්. හොඳට බලන්න පින්වත්නි, නොපේන දේවල් වැඩිය බලවත් පේන දේට වඩා. දැන් මේ පිටස්තර රූපය අපට පේනවා. නමුත් ඊට වඩා බලවත් ඇසට නොපේන මේ චිත්තය විදුලි බලය තියෙනවා. විදුලි බලය පේන්නේ නෑ අපට. ලොකු බලයක් විදුලියේ පවතිනවා. ඒ වගේ ඇසට නොපේන දේ බොහෝ සෙයින් වැඩි බලය පවත්වන්නේ චිත්තයත් එසේමයි. මේ සත්වයා නාම රූප දෙකින් හැදලා තියෙන්නේ, සිතයි රූපය, කයයි. රූපීට වඩා බලවත්ව පවතින්නේ මේ සිතයි. මේ සිතේ පින්වත්නි, එක අතකින් බැලුවාම එක අතකින් නිරේ පවතින්නේ ස්වර්ගයේ පවතින්නේ. මොකද නිරය කියන්නේ? මොකද ස්වර්ගය කියන්නේ? සැප දුක් තියෙන තැන නිරයයි, සැප නැති තැන නිරයයි, සැප තියෙන තැන ස්වර්ගයයි. එක්තරා තරුණෙක් පඬිතෙක් ගාවට આવුත් කියනවා, මට මගේ ඇස් හමුවේ, ස්වර්ගය කියන්නේ කුමක්ද, නිරය කියන්නේ කුමක්ද කියලා පෙන්වා දීපේ, නැත්නම් මරණයි කිව්වා. මේ පඬිතයා බයේ පැනලා දිව්වා. තරුණයා කඩුවත් පුසවාගෙන පස්සෙන් එළවාගෙන ගියා. පඬිතය නැවතුණා, ඔය තියෙන්නේ නිරය. මේ පඬිතයා දුවන්නේ බයේ. බය තියෙන තැන දුක, දුක තියෙන තැන නිරය. තරුණයට තේරුණා, කඩුව පැත්තක දැම්මා, ඔය තියෙන ස්වර්ගයේ දැන් බයක් නැ, දුකක් නැ. බය නැති තැන, දුක නැති තැන සැප, ඔන ස්වර්ගයේ. තරුණයට තේරුණා. මේන් පේනවා පින්වත්නි, එක අතකින් බැලුවාම අපේ නිරයත් අපේ ස්වර්ගයක් තියෙන අපේ සිත තුළමයි. අපේ සිතින් නිරේ මවාගන්ටත් පුළුවනි, ස්වර්ගයේ මවාගන්ටත් පුළුවනි. සිතින් නිරේ ස්වර්ගයේ කරගන්ටත් පුළුවනි, ස්වර්ගයේ නිරේ කරගන්ටත් පුළුවනි.
සිත ප්‍රීතිමත් වූ කල තමන් ප්‍රීතිමත් වෙනවා. තමන් ප්‍රීතිමත් නම් පවුල ප්‍රීතිමත්. පවුල ප්‍රීතිමත් නම් නගරයත් ප්‍රීතිමත්. නගරයේ ප්‍රීතිමත් නම් රටත් ප්‍රීතිමත්. රටත් ප්‍රීතිමත් නම් ලෝකයත් ප්‍රීතිමත්. ලෝකේ හැදෙන්නේ පුද්ගලයන්ගෙන්. තමාගේ සිත ප්‍රීතිමත් වෙනකොට ලෝකයත් ප්‍රීතිමත් වෙනවා. සිත ප්‍රීතිමත් නැවේ නම් ලෝකයත් ප්‍රීතිමත් වන්නේ නැහැ. එතකොට ලෝකේ ප්‍රීතිමත් කරන්නට කුමක්ද කළ යුත්තේ? සිත ප්‍රීතිමත් කළ යුතුයි. මේ හොඳ පින්වතුන් දන්නවා. සමහර රටවල් ආර්ථික වශයෙන් බොහොම දියුණුයි. ධනය උතුරා යනවා. නමුත් එවැනි රටවල වැසියන්ට ප්‍රීතිය තියනවාද එහෙම? එක්තරා ධනවත් රටක 10%ක් උමතු රෝගයෙන් පෙළෙන්නේ. ධනවත් රටක උමතු රෝගෙන් 10%ක් පෙළෙනවා. විවාහ තුනකට එකක් වික්කසාද. කො ප්‍රීතිය පින්වත්නි. ඒකයි බුද්ධාගමේ කියන්නේ සිතේ තමයි එකතකින් බැලුවම ප්‍රීතිය තියෙන්නේ. පරිසරයත් හේතු වෙනවා තමයි, වටපිටාවත් හේතු වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් ප්‍රීතිය පවතින්නේ තමාගේ සිතෙහි. ඒ සිතේ ලොකු බලයක් තියෙනවා. මා නිදර්ශනයක් වෙනවා. මේ පින්වතුන්ට මතකයි බුදුරජාණන් වහන්සේ එක්තරා පළාතකට වැඩි වෙලාවේදී බොහෝ දෙනෙක් බලන්ත. ඔය අතර හිටිය රෝජමල්ලගේ ලෞත් උත්තමේ ආනන්ද හාමුදුරන්ගේ යාළුවේ. ඕ බොම් හොඳේ රෝජමල්ල, බුදුරජාණන් වහන්සේ බලන්ට පැමිණේක. නෑ ස්වාමී, මා ආවේ බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් නොවේ. අපාදර කතාවක් ඇති වුණා. බුදුහාමුදුරු බලන්ට නොගියොත් 500ක් දඩ ගහනොයි කියලා. ඒ දඩේට බයේ මාමසක් බුදුහාමුදුරු බලන්ට නෙවෙයි. ආනන්ද හාමුදුරු හිත ටිකක් සතුටු වෙලා බුදුහාමුදුරු කියලා මේ කරුණ කිව්වා. මම ටිකක් කියන්න. උන්වහන්සේ එතන ඉඳගෙන මෛත්‍රී අදහසක් පැතිරෙව රෝජමල්ලට. මේ මෛත්‍රී අදහස පැතිරෙවි පින්වත්නි. දැන් මා කරන සද්දේ මේ පින්වතුන්ට ඇහෙනවා. කොයිටත් වඩා බලවත් සිටි හට ගන්න අදහස්, චිත්ත තරංග පවතිනවා. උන්වහන්සේ මෛත්‍රී අදහස පැතිරෙව මේ රෝජමල්ලට. මෛත්‍රී අදහස පතුරවල උන්වහන්සේ කුතියද වැඩියා. රෝජමල්ලගේ ඇඟ මෛත්‍රියෙන් පිරිලා ගියා. හරියට වසු පැටියේ කෙළ දෙනක පස්ස දුවන්නේ අම්සේද? ඒ වගේ කුටියෙන් කුටියට දිව්වයි කියන කොයිද බුදුහාමුදුරු, කොයිද බුදුහාමුදුරු? දුවන්න එපා පන්සලේ. අර තියෙන බුදුහාමුදුරු කුටියයි දොරට තට්ටු කළොත් උන්වහන්සේ අරිනවා ඇති. ගියා දොරට තට්ටු කළා. උන්වහන්සේ දොර ඇරිය ඇතුළට ගියා. වැන්දා බණ ඇසුව සෝවාන් ඵලයට පමුණුණා. උන්වහන්සේ වෙතට ඇදලා ගත්තේ කොහොමද පින්වත්නි? මෛත්‍රී බලෙන්, චිත්ත බලෙන්, සිතේ බලය පේනවා පින්වත්නි. නිදර්ශන දෙන්න අපිට වෙලාවක් නැහැ. මේ එක නිදර්ශනයක් දුන්නේ තේරුම් ගැනීමටයි. ඔය සිත් පින්වත්නි, හොඳ සිත් නරක සිත් කියලා දෙකක් තියෙනවා. කුසල අකුසල කියලා කියනවා. හොඳයි, යමක් හොඳද යමක් නරකද කියලා තේරුම් ගන්නෙ කොහොමද? මේක තේරුම් ගත යුතුයි පින්වත්නි. හොඳ සිත් ඇති වුණාම පිරිසුදු වෙනවා, නරක සිත් ඇති වුණාම කිලිටි වෙනවා. කොහොමද මනින්නේ මේක හොඳයි මේක නරකයි කියලා? ලේසි ක්‍රමයක් බුද්ධාගමේ උගන්වනවා. කුසල මුල් තියෙනවා, අකුසල මුල් තියෙනවා. ලෝභ, දෝස, මෝහ කියලා අකුසල මුල් තුනක් තියෙනවා. නරකට හේතු වන මුල් තුනක් කුසල මුල් තුනකුත් තියෙනවා. අලෝභ, අදෝස, මෝහ. ලෝභයට විරුද්ධ වූ අලෝභය. ලෝභ නැතිකම එවත් මෛත්‍රිය. දෝසය තරහව නැතිකම එවත් ලෝභ නැතිකම සමාධිය භජනය කරන්න. අලෝභ, ලෝභ නැති ලෝභ නැතිකම එවත් දානය. දෝෂයේ තරහව, දෝෂයට විරුද්ධ වූ අදෝෂය. තරහ නැතිකම එවත් මෛත්‍රිය. මෝහය, මෝහයට විරුද්ධ වූ අමෝහය. අමෝහය කියන්නේ මෝහය නැතිවීම, එමෙ නැත්තම් ප්‍රඥාව. එතකොට කුසල් මුල් තුනයි අකුසල් මුල් තුනයි. අකුසල් මුල් තුන තියෙනවා යමක ඒකවර නරකක්. කුසල මුල් තියෙනවනේ ඒක හොඳයි. අභිධර්මයේ පෑන කාරණය බොහොම ලේසි තේරුම් ගැනීමට මේක හොඳයි මේක නරකයි කියලා. එතකොට අපිට තියෙනවා කුසල් සිත්, කුසල් සිත් වලට විරුද්ධ වූ අකුසල් සිත් තියෙනවා. ඔය හොඳ නරක දෙකටම විපාක තියෙනවා, ඵලයක් තියෙනවා. විපාක සිත් තව සිත් වගේක් තියෙනවා, ක්‍රියා සිත් කියලා. දැන් රහතන් වහන්සේ නමක් හොඳක් කළත් හොඳ වශයෙන් නෙවෙයි සලකන්නේ, ක්‍රියාවක් වශයෙන්. ඒක කර්ම විපාකය ඇතිවන්නේ නැහැ. ක්‍රියාසිත් සාමාන්‍ය අපට ක්‍රියාසිත් දෙකක් ඇති වෙනවා. පස් දොරාරින පංචද්වාරාවර්ජනයත්
සිත දොර අරින්න මනෝද්වාරාවර්චනය. ඔය දෙක සාමාන්‍ය අපටත් ඇතිවෙනවා. නමුත් ක්‍රියාසිත් ඇතිවන්නේ සාතන් වහන්සලාටයි, බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේලා කරන ක්‍රියා කුසල, නමුත් කුසල වශයෙන් සලකන්නේ නෑ, කර්ම විපාකයෙන් ලැබෙන්නේ නැති නිසා. දැන් එතකොට මේ සිත් හතරකට බෙදෙනවා. කුසල සිත්, අකුසල සිත්, විපාක සිත්, ක්‍රියා සිත්. කුසල අකුසල සිත්වල තමයි හරි හැටියට කියන්නේ කර්මය කියලා. අපි හරියටම තේරුම් ගන්න පින්වත්නි, ධර්මය හොඳට තේරුම් ගත්තොත් තමයි ධර්ම රසය අපට ඇතිවන්නේ. කොපමණ උතුම් ධර්මයක්ද කියලා වැටහෙන්නේ කල්පනා කරපු තරමටයි. කුසල අකුසල, ඒ කුසල අකුසල සිත්වල කර්මය කියලා කියනවා. ඒ කුසල අකුසල වලින් ලැබෙන ඵලයට විපාක කියලා කියනවා. එතකොට කර්මය කියලා කියන්නේ හරි හැටියට සිත්වලටයි, විපාකය කියලා කියන්නේ හරි හැටියට සිත්වලටයි. විපාක නිසංස කියලා එකක් තියෙනවා. දැන් හොඳට අපිට කන්ට බොන්න ලැබෙනවා, ගෙවල් දොරවල් තියෙනවා. ඒ පින්වත්නි විපාක ආනිසංසය. විපාකයනේ විපාක ආනිසංස කියලා ඒවට කියන්නේ. මේවා භුක්ති විඳිනකොට අපිට හොඳ සිත් ඇති වෙන විපාක සිත්. ඒව තමයි අර කර්මවල විපාක කියලා කියන්නේ. එතකොට කර්මයේ කුසල, අකුසල, විපාක, ක්‍රියා කියලා හතරක් තියෙනවා. මේන් පින්වත්නි 81ක් තියෙනවා ලෝකීය කියලා. පංචස්කන්ධ නැමැති ලෝකේට ආйти 81ක්. අටක් තියෙනවා ලෝකුත්තරයි. පංචස්කන්ධය නැමැති ලෝකයෙන් එතර වේනුයි ලෝකුත්තර කියලා කියන මාර්ග සිත්වලට. පංචස්කන්ධ නැමැති ලෝකයෙන් එතර වීනුයි පරසිත් හතරට කියනවා ලෝකුත්තර කියලා. මාර්ගවලට කියන එතර වේනුයි, ඵලවලට කියන එතර වීනුයි. නිර්වාණය අරමුණු කොටයි මේ ලෝකෝත්තර සිත් අතහට ගන්න. ඒකයි ලෝකුත්තර කියලා කිව්වේ. එතකොට අපට ඇති වෙනවා පින්වත්නි සිත් 89ක්. 81ක් පංචස්කන්ධ නැමැති ලෝකේට ඇති නිසා ලෝකීය. හතක් ඇති වෙනවා ලෝකුත්තර කියලා කියන පංච උපාදාන ස්කන්ධේ ඊතර වෙනුයි අන්න ලෝකුත්තර කියලා කියනවා. මේ 89ෙන් පින්වත්නි මේක ටිකක් කල්පනාවට ගත යුතුයි. දෙකක් පමණයි දෝමනස්සේ කියලා දෙන්නේ. අසතුට එක්කලා චිත්ත දෙකයි දෝමනස්ස හෙවත් අසතුටේ කියලා යෙදෙන්නේ. දුක්ඛ වේදනාවේ කියලා යෙදෙන්නේ එකයි. එතකොට දෝමනස්සේ කියලා යෙදෙන්නේ දෙකයි, දුක්ඛේ කියලා යෙදෙන්නේ එකයි. දැන් දුක්ඛ සහගත විපාක සිතක් ඇති වෙන කායික දුක්ඛය තුළ තියෙන්නේ දුක්ඛ විඥානය. කායික දුක්ඛ, කාය පිළිබඳ දුක්ඛ. තරාවේ කියලා දෙකක් ඇති වෙනවා. දෝමනස්සේ පටිගේ කියලා ඒ පටිගේ තියෙනවා නම් තරාව තියෙනවා නම් පටිග කියලා කියන්නේ හරි තේරුම් පින්නවත් මේ විරුද්ධව හැපීමයි. ඒ විරුද්ධව හැපෙනකොට ඇතිවන්නේ දෝමනස්සයයි. අසතුට ඇති වෙනවා. එතකොට අසතුටේ කියලා දෙකයි, දුක්ඛ වේදනාවේ කියලා එකක් තියෙනවා, තුනයි. අපි ලෝකුත්තර පැත්තකදලා 88ක් 81 ගත්තාම ඒ 81ෙන්ම පින්නවත් මේ තුනයි තියෙන්නේ. එතකොට දෝමනස්සේ කියලා දුක්ඛේ කියලා අනිත්‍ය ඔක්කොම සෝමනස්ස සතුට නැත උපේක්ඛා මදහත් වේදනාව. දැන් පේනවා පින්වතුන් හට බුද්ධාගම අසුභාත්මක ආගමක්ද කියලා ප්‍රශ්නයක් ඇසුවොත් බුද්ධාගමේ උගන්වන්නේ අසුභය කියන එක පමණක්ද, දුක කියන එක විතරක්ද? දුකෙහි තමයි ලෝකේ පිහිටා තිබෙන්නේ, දුකේ තමයි. නෝ දුක විතරක් නෙවෙයි බුද්ධාගමේ දේශනා කරන්නේ. දුකට හේතුව කියනවා. ඒ හේතුව කියන්නේ ඵලය නැති කිරීමයි. සමහර ආගම්වල හැටියට දුකක් තියෙන්න ඕනයි කියලා පිළිගන්නවා. නමුත් දුකට හේතුව මොකක්ද? බුදුරජාන් වහන්සේ දුකක් තියෙනවායි කියලා පිළි අරගෙන දුකට හේතුව කුමක්ද කියලා සොයනවා ඵලය නැති කිරීමට. ඒ නිසා බුද්ධ ආගමට සර්ව අසුභාත්මක ආගමක් කියලා කියන්න බැහැ. ඒ වගේම සර්ව සුභාත්මක ආගමක් කියලා කියන්නත් බැහැ. බුද්ධ ආගම සත්‍යාත්මක ආගමක්, ඇත්ත පෙන්වන ආගමක්, ඇති සැටි පෙන්වන ආගමක් මේ බුද්ධ ආගම කියන එක. මේක සැලකිය යුතුයි පින්වත්නි. එතකොට අපිට වැඩි ඇතිවන්නේ මොනවද? මොන වේදනාවෙක් කියලාද? සෝමනස්ස නැතෝ පික්ඛා එකලයි. දෝමනස්ස එකල දෙකයි, දුක්ඛ සාගතෝ ඇතිවෙන්නේ එකයි. හොඳයි. මේ සිත්වල පළමුවෙනි යම් එක්තරා එක ජාතියක පළමුවෙන්ම හටගන්න සිතක් තියෙනවා.
ප්‍රතිසන්ධියේදී පළමුවෙන්ම හටගන්න සිත. ඒකට කියන්නේ පටිසන්ධි චිත්තය කියලා. ගිය ජාතිය මේ ජාතිය ගලපන නිසා පටිසන්ධිය කියලා කියනවා. විද්‍යාවෙන් කියන්නේ පින්වත්නි, කලල රූපය හට ගැනීමත මෞපියන්ගෙන් පොඩි රූප ධාතුවක් ලැබෙනවා. සමහරුන්ගේ මතය හැටියට 3 කෝටි අඟලින් 3 කෝටියෙන් පංගුවයි. එපමණයි අවශ්‍ය විද්‍යාව හැටියට. බුද්ධාගමේ හැටියට කියනවා ඒ දෙක වුමනා තමයි. ඒ දෙක ඇතිවීමෙන්ම කලල රූපය හටගන්නේ නැහැ. ඒ කලල රූපය හට ගැනීමට පෙර කර්ම බලයෙන් ඇතිවන පටිසන්ධි චිත්තය ඇතිවෙන්න ඕන. ඒ පළමුවෙන සිතයි. ඒ පටිසන්ධි චිත්තයත් මේ මෞපියන්ගෙන් ලැබෙන රූප ධාතුත් එකතු වුණාම ඒ කලල රූපය හටගන්නේ. ඇයි එහෙම කියන්නේ? දැන් බලන්න පින්වත්නි, මෞක්ෂ උපදින නිඹුල් දරුවන් ඉන්නවා. රූපයෙන් සමානයි, ගුණ ධර්මයෙන් සමාන නැහැ, චරිතයෙන් සමාන නැහැ, ඥාන ශක්තියෙන් සමාන නැහැ. ඊට හේතුව මොකක්ද? විද්‍යාවෙන් තෝරන්නට බැහැ. බුද්ධාගමෙන් තෝරනවා. කර්ම ශක්තිය නිසා ඒ දිව වෙනසක් ඇතිවන්නේ. පළමුවෙන්ම ඇතිවන සිතයි කියන්නේ පටිසන්ධි චිත්තය කියලා. එක ජාතියක අන්තිමට ඇතිවන සිතක් තියෙනවා. ඒ සිතට කියන්නේ චුති චිත්තය කියලා. චුති කියලා කියන්නේ ගිලිහි යාමට. ඒ භවෙන් ගිලිහි යන අන්තිම සිත තමයි චුති කියලා කියන්නේ. ඒ සිතෙන් නෙවෙයි පින්වත්නි නැවත ප්‍රතිසන්ධිය හටගන්නේ. ඒ සිතට පෙර ඇතිවෙනවා ජවන චිත්ත වීතිය. ප්‍රතිසන්ධි ජනක ජවන චිත්ත වීතිය. ඒ ප්‍රතිසන්ධිය උපදවන ජවන චිත්ත වීතිය හැටියටයි දෙවන භවයේ ප්‍රතිසන්ධිය හටගන්නේ. මම මේක කියන්නේ සමහර වර්ධවලා සිතට ගන්නවා චුති කියලා. චුතියෙන් තමයි, චුතිචිතයෙන් තමයි ප්‍රතිසන්ධි හටගන්නේ කියලා. එහෙම නෙවෙයි පින්වත්නි. චුති කියන්නේ ගිලී යාමයි. එම භවයේ අන්තිමට ඇතිවන සිතටයි කියන්නේ චුතිචිතය කියලා. ඒ චුතියට පෙර ඇතිවෙනවා ජවන චිත්ත වීතිය. ප්‍රතිසන්ධිය උපදවන ජවන චිත්ත වීතිය. ඒ ජවන චිත්ත වීතිය හැටියට තමයි ප්‍රතිසන්ධිය හටගන්නේ. ඒතර ප්‍රතිසන්ධි චුති මුල අග. මේ අතර ඇති වෙන අපිට භවාංග කියලා සිත් වර්ගයක්. භවයක් කියනවනම් මේ සිත් තියෙන්නට ඕන. ඒ නිසා භවාංග කියලා කියනවා. තදනින්දදී සීන නොපේන තදනින්දදී අපිට මේ භවාංග සිත් ඇති වෙනවා. චිත්ත විත්‍යයකට පසු ආයත් භවාංග සිත් ඇති වෙනවා. වැඩිපුර අපිට ඇතිවන්නේ භවාංග සිත් ගණන් කරන්න බැරි තරමයි. මේ තවත් එකක් තේරුම් ගන්න ඕන. ජවන කියන්නේ මොනවද කියලා. ජවන කියන්නේ දුවන කියන තේරුමයි. මේක අභිධර්මයේ ප්‍රකාශ වෙන එකක්. ඒ ජවන චිත්ත වීතියේදී තමයි කුසලයක් කුසලෝ අකුසල අපි කරන්නේ. කෙලෙස් අප තුල තියෙනවා පින්වත්නි. මේ බණහාන පින්වතුන් අතර මේ බණ කියන අපාත් අප තුලක් තියෙනවා. මේ කෙලෙස් පාපයක් වන්නේ ජවන චිත්ත වීතියේදී. සතෙක් මරණ අදහස තියෙනවා. සතා මරනවා. ඒ සතා මරනකොට අපිට ජවන චිත්ත වීතියක් තියෙනවා. ඒතර මේ මරණ වෙලාවේ ජවන චිත්ත වීතියේදී තමයි පාපය වන්නේ. පෙර කෙලෙසේ වෙනවා ජවනචිත්ත වීතියේ තමයි මේ පාපේ වන්නේ. පිනවන්නේත් ඒ අවස්ථාවේදී. පින් පෞදිකම මේ කල්පනාවට ගන්න. එතකොට පාපේ වන්නේ පින්වත්නි ජවන අවස්ථාවේදී. ඊට ඉස්සලා නෙමෙයි. ඊට ඉස්සලා අපිට ඇති වෙනවා කෙලෙසය. රහත් වන්නේ පින්වත්නි ඒ පවුනසලා නෙමෙයි. බොහෝ සෙයින් අපි කියනවා පවුනසලා රහත් උනායි කියලා. පවුනසලා නෙමෙයි පින්වත්නි. පාපේ වුණා ජවන චිත්ත වීති ඒක විපාකේ ලැබෙනවා. පවුනසල නෙවෙයි කෙලස් නසලයි. අතීත කෙලසුත් නෙවෙයි. අතීත නම් ඉවරයි. අනාගත කෙලසුත් නෙවෙයි ආවිත් නැහැ. වර්තමානයේ අතීතයට යනවා. එතකොට මොන කෙලස්ද අපි නසන්නේ? කෙලස් උපදින ශක්තිය නැති කරන්නේ. රහතන් වහන්සේ නමක් වුණාම කෙලස් උපදින ශක්තිය නැති කළා. කෙලස් හටගන්නේ නැහැ. පාපේ හෝ පිනවන්නේ ජවන අවස්ථාවේදී කියලා තේරුම් ගන්නට. දැන් චිත්තය ගැන අපි ටිකක් කියුවා. ඒ චිත්තයේ පින්වත්නි අපි දියුණු කළොත් අපිට මේ උසස් ඥාන ඇති කරගන්න පුළුවන් අභිඥා කියන දේවල්. සිතින් පුළුවන් පින්වත්නි. නොඑක් ඍද්ධි ඇති කරගන්න පුළුවන්. අහසින් යාම, වතුරේ ගමන් කිරීම, නොඑක් ඍද්ධි බල ඇති කරගන්න පුළුවන්. දිවස් ඇති වෙනවා අපිට. දුර තියෙන දේවල් දකින්න පුළුවන්. දුර තියෙන දේවල් අහන්න පුළුවන්. දිබ්බ චක්ඛු, දිව කන, අනුගේ සිත් දැනගන්න පුළුවන්. පෙරවිසු කඳ පිළිවෙල දැනගන්න පුළුවන්. මේ පහට කියන්නේ පංච අභිඥා උසස් ඥාන. ඒ සිත් නැතිවන්නේ පින්වත්නි. දැන් ප්‍රශ්නයක් අහන්න පුළුවනි.
අදත් ඉන්නවා දෙහෙම ඒ ඥානුපදවාගත්ත ඇත්තෝ අපට කියන්න බෑපින්වත් ඉන්නවාද නැද්ද කියලා ඇහැට වැඩිපුර නොපෙනෙන්ට පුළුවනේ. නොත් නැති වුණත් පෙර නොසිටියේ බවට ඇත් සත්‍යයක් නෙවෙයිඒක කරුණක් නෙවේ. දැන් ඉන්නවාද බුද්ධ ගෝෂාචාරයන් වහන්සල වැනි උතුමන් ශේක්ෂ්පි වගේ පන්තුමන් ඉන්නවාද දැනට නැති වුණයි කියල ඉස්සර නොසිටය කියල කියන්ට බැහැ. ඒ මේ ඥානපා උපදවාගන්න පුළුවන. ඒ ශක්තිය අප හැමදන තුළම තියෙනවා. තව එකක් තියෙනවා ආසවක්ඛේ ඥානය කියලා. ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නැතිවන නුවණ ඒ රහත් මඟ නුවණයි. ඒකත් ඇතිවන සත්‍ය බලයෙන් කෙලෙස් සම්පූර්ණයෙන් නැතිව යනවා. ඒ ආසවක්ඛේ ඥානය ඇති වුණාම ඔන චිත්තය අපි කොටින් තෝරලා දුන්නේ මේ සිතේ හට ගන්න ගති වගයක් තියෙනවා. මේක ප්‍රධානයි. ඒ හට ගන්න ගති 52ක් තියෙනවා. එකක් තමයි වේදනා. තව එකක් සංඥා. වේදනා විඳීම. සැප වේදනාව තියෙනවා, දුක් වේදනාව තියෙනවා, සෝමනස්සේ තියෙනවා, දෝමනස්සේ තියෙනවා, උපේක්ඛා පහක් තියෙනවා වේදනා. හැම සිතටම මේ වේදනා පහෙන් එකක් ඇතිවන්නටම ඕන. සංඥා කියන්නේ අරමුණ අඳුන ගැනීමයි. මම දැන් පින්වතෙක් දැක්කාම හිතම අඳුරනවා. ඒ අඳුනගන්නේ අර සංඥා කියන චර්සකයේ බලයෙන්. වේදනා සංඥා පංචස්කන්ධය තෝරනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියනවා. වේදනා සංඥා සංඛාර. එතන සංඛාර කියලා කියන්නේ පින්වත්නි පටිච්ච සමුප්පාදයේ පෙන් කුසල අකුසල නෙවෙයි. චෛතසික 52ක් තියෙනවා. වේදනා සංඥා ඇතුළු වෙන්කලා 50ක් තියෙනවා. ඒ ඉතිරි 50ටම සංඛාර කියන වචන පාවිච්චි කරන්නේ. ඉතිරි 50ටම ඔකට ඉංග්‍රීසියෙන් දෙන්න බෑ වචනය. නොයෙක් දෙනා නොයෙක් වචන දෙනවා. ඒකෙන් අමුතු නිගමන ඇති කරගන්නවා. හරියට කියනවා නම් සංඛාර කියලා කියන්නේ වේදනා සංඥා අරුණාම ඉතුරු 50ටමයි සංඛාර ස්කන්ධය කියලා කියන්නේ. ওই සංඛාරවල හැම ඔය චිත්තවල අප තුළ අතගන්න හැම චිත්තවලම සිත්වලම එක චෛතසිකයක් තියෙනවා. කාහත චෛතසිකයක් තියෙනවා වේදනා කියලා. ওই වේදනා චෛතසිකේ හැම සිත්වලටම පොදුයි. මේ වේදනාවෙන් තමයි සිත පාට කරන්නේ. හොඳ විදියට හෝ නරක විදියට මේ සුවපත් කරන්නේ දුක්පත් කරන්නේ එක විදියකින් මේ වේදනාවෙන්. මූණ පින්වත්නි තමාගේ සිත හඟවන හොඳ කැඩපතා දුක් වේදනා දෝමනස්ස ඇතුළ මූණෙන් පේනවා. සෝමනස්ස ඇති වුණාමත් මූණෙන් පේනවා. මැදහත් ගැමුරු උපේක්ෂාව ඇති වුණාමත් මූණෙන් පේනවා. ඔය වේදනාව එතකොට හැම සිත්වලටම පොදුයි. සෝමනස්ස ඇති වෙනවා අපිට නිතර ප්‍රීතියෙන් ඉඳ පුළුවනේ. සන්තෝෂය අපහට ඇති වෙනවා. කවෙත් එකක් තියෙනවා පින්වත් චේතනා කියලා. ඒ චේතනාව හැම චිත්තවලටම පොදුයි. ওই චේතනාවට තමයි කර්මය කියලා කියන්නේ. චේතනාහං වික්කවේ කම්මං වදාමි. චේතනාවටම කර්මය කියලා කියනවා. කුසල සිතක ඇතුළොත් පොද චේතනාව, අකුසල සිතක ඇතුළොත් නරක චේතනාව. ඒ චේතනාවට කර්මය කියලා කියනවා. ඉතින් ප්‍රශ්නය කාන්නේ නැහැ මෙතන. කර්මයේ මුල මොකද්ද කියලා. මේ චේතනාවයි කර්මය කියලා කියන්නේ. හරියට චේතනාව කියන්නේ කුමක්ද කියලා ඇසුවොත් මේ ඌමනා නැති ප්‍රශ්න වලට ඉඩක් නැහැ. දැන් අපි චේතනාව හොඳ වුණාම සිත හොඳයි. චේතනාව නරක් වුණාම සිත නරකයි. ඒකග්ගතා කියලා තව චෛතසිකයක් තියෙනවා. එකක් උතුම් කොට සලකන බව. ඒක අග්ගතා එකඟ බව. ඔය එකඟ බවත් හැම සිත් වලටම පොදුයි. මේ පින්වතුන් දැන් හොඳට බණ අහනවා මගෙන්. මේ පින්වතුන්ගේ සිත් වල ඒකග්ගතා චෛතසිකය තියෙනවා. මා බණ කියනකොටත් මට තියෙන ඒකග්ගතා චෛතසිකය. ඔය ඒකග්ගතාව දියුණු කළොත් වෙන හොඳටම ධ්‍යානාංගයක් වෙනවා. තවත් දියුණු කළාම මාර්ගාංගයක් වෙනවා. මාර්ගයට අයිති අංගයක් වෙනවා. සම්මා සමාධි. මේ නිගමනය කරන එකක් තියෙනවා. අප හැමදෙනම තුල පින්වත්නි උසස් වීමේ ශක්තිය පවතිනවා. කා තුල කොච්චර නරක කෙනෙකුලුවත් උසස් වීමේ ශක්තිය පවතිනවා. මේ චෛතසික තියෙනවා අප තුල. ඒ හොඳ ගති මතු කළාම අපිට පුළුවනේ උතුම් භවක උතුම් භාවයකට පැමිණෙන්නට. ඒකයි බුද්ධ ධර්මයේ කියන්නේ බුද්ධත්වේ ලබා ගැනීමට හැම දිනාටම ඉඩ තියෙනවා. සුදුසු අංග තියෙනවා නම් එතනටාට බුද්ධත්වේ ලබා ගන්න පුළුවනේ. ඇයි? බුදු වීමේ ශක්තිය අප හැම දිනාතුළුම පවතිනවා. අනිත් පැත්තටත් එහෙමයි. දේවදත්ත වීමේ ශක්තියත් පවතිනවා. බුදු බව ලබා ගැනීමේ ශක්තියත් පවතිනවා. අර ඒකයි කියන්නේ පින්වත්නි අපේ සිත් තුළ කුණු ගොඩකුත් තියෙනවා, රුවන් ගොඩකුත් තියෙනවා. මේ පින්වතුන් දැන් බණහන දැන් තියෙන රුවන් ගොඩක්. නරක සිතක් ඇති වුණාම කුණු ගොඩක්. අපි මාංශ ගන්න අර කුණු ගොඩ අහක් කරලා රුවන් ගොඩ මතු කරගන්න තමයි. කවත් තියෙනත් පින්වත්නි චෛතසික වගේ
හොඳ සිතේ ඇතිවෙන්ට හොඳ සිතේ ඇතිවුණොත් හොඳයි, නර්ග සිතේ ඇතිවුණොත් නරකයි කියලා කියනවා. විරිය කියල එකක් තියෙනවා. කාටත් තියෙනවා මේක, විරිය ඇතිකර ගන්න පුළුවන්. විරියත් ඉහටම දියුණු කරගත්තොත් අන්න සම්මා වායාම වෙනවා, මාර්ගාංගයක් වෙනවා. මේක සැලකීද පීති කියල එකක් තියෙනවා. පීති චෛතසිකයක් කියලා. ප්‍රීතිය පීතිය කියන එක උගන්නන්නේ බුද්ධාගමේ. පීතිය සම්බොජ්ජංගයක් වශයෙන් සලකනවා. මාර්ගය ලබා ගැනීමට හේතුන අංගයක් වශයෙන් සලකනවා පීති. බෞද්ධයෙක් වුණාම ප්‍රීතිය ඇති කරගන්න ඕන. කනගාටු වෙන්න ඕනේ නැහැ. ලෝකේ දුක තමයි. ලෝකේ දුකයි කියලා කනගාටු වෙන්න, කනගාටු මූණෙන් ඉන්න තේ කියලා බුද්ධාගමේ කියන්නේ නැහැ. ප්‍රීති මූණ. බුදුරජාන් වහන්සේගේ ප්‍රතිමා දෙස බලන්ද පින්වත්නි, කොපමණ ප්‍රීතිමත් මූණක් තියෙන්නේ. සෞම්‍ය ප්‍රීතිමත් මූණක්. කනගාටු මූණක් කවදාවත් නැතිවන්නේ උන්වහන්සේට. ප්‍රීතිය තියෙනවා. අප බෞද්ධයනුත් මහන්සි ගන්න ප්‍රීතිය ඇති කරගන්නයි. ප්‍රීතිය ඇති කරගත්තා මූලික සෞම්‍ය ගතිය ඇති වෙනවා. කායික ශක්තිය ඇතිවීමටත් ඒක හේතු වෙනවා. තව එකක් තියෙනවා ඡන්ද කියලා. මේක සැලකිය යුතුයි. ඡන්ද කියන්නේ පින්වත්නි කරනු කැමැත්තයි. ඒක හොඳ සිතටත් ඇති වෙන්න පුළුවන්, නරක සිතටත් ඇතිවන්න පුළුවන්. නිර්වාණයට ආසාවක් තියෙනවායි කියලා සමහරු තර්ක කරනවා. බෞද්ධ නිවන් ලැබීමට ආසා කරනවා. ඒක නරකයි නේද? ආසාවක් නේද? ඒකට දිය යුතු පිළිතුර පින්වත්නි ආසාව නෙමෙයි. නිවන් ලැබනු කැමැත්ත. අන්න පාලි වචන ඡන්ද, ධර්ම ඡන්ද කියලා එකක් තියෙනවා. ධර්මික ඡන්දය කරනු කැමැත්ත. බෝධිසත්වයෝ සීලම දේවල් අත්හැරලා ගියා බුදු බව ලබා ගන්න අදහසින්. එතන අන්න ධර්ම ඡන්දය තියෙන්නේ. මේ පින්වතුන් දැන් බණ අසනවා. බණ අසන ආසාව නෙමෙයි. බණ අසනු කැමැත්ත ඡන්දය එතන තියෙන්නේ. මා දැන් මේ පින්වතුන්ට සතුටින් බණ කියනවා. බණ කියන ආසාව නෙමෙයි. බණ කියන ඡන්දය තියෙන්නේ. කැමැත්තයි තියෙන්නේ. ඒක සැලකිය යුතුයි. කවුරු හරි ප්‍රශ්න කළොත් නිවන් ලබන ආසාව නෙවෙයි අපිට තියෙන ඡන්දය කියලා කියන්නත්. ධර්ම ඡන්දය කියලා එකක් තියෙනවා. අකුසල් වල පින්වත්නි හැම අකුසල් සිත්වලටම පොදු චෛතසික හතරක් තියෙනවා. ඔය හැම අකුසලයක් කරනකොට මේ හතර තියෙනවාමයි. මෝහය තියෙනවා. අකුසල මූලයක් ඒක. මුලා වීම මෝහය තියෙනවාමයි. මෝහය කියලා තියෙනවා අහිරික අනුත්ප්ප කියලා විලිබිය නැතිකම. විලිබිය නැත්නම් පින්වත් ඕන වරදක් කරන්න තුන ලෝකේ. පවට තියෙන ලැජ්ජාවයි පවට තියෙන බයයි නැත්නම් අහිරික අනුත්ප්ප කියලා කියනවා විලිබිය නැතිවීම. දැන් සාමාන්‍ය කතාවට කියන විලිබිය නැති කෙනාට කරන්න බැරි දෙයක් නෑ කියලා. දැන් බොහෝ අපරාධ කරන්නේ පින්වත් නේ. මේ අල්ලස් ගන්නෙත් අයුක්තිය කරන්නෙත් යුක්තිය සිදුරු කරන්නෙත් ඔය නොඑක් දේවල්ට ආසා කරලා හිරේ යාමට සිදුවන්නෙත් දඩ ගැසීමට සිදුවන්නෙත් විලිබිය නැතිවීමයි. විලිබිය තියෙනවා නම් ඒක කරන්නේ නැහැ. ලෝක පාලක ධර්ම දෙකක් තමයි විලිබිය කියන එක, ලැජ්ජා භය කියන දෙක. ආත්ම ගෞරවයෙන් නැති වෙනවා මේ විලිබිය කියන එක, විශේෂයෙන් හිරි කියන එක. ඒක පොඩි කාලේ හිතන්න දෙමව්පිය මහන්සි ගන්නෙ ළමයින්ට විලිබිය ඇති කිරීමට. පවට බයවන්න. පවට බය කියන්නේ පව කළොත් මේ ආදීනව තියෙනවා කියලා ආදීනවයන් කරේ පවත්න අභියතයි මෙතන බය කියලා කියන්නේ. ඔත්තප්ප හිරි කියන්නේ ලැජ්ජාව. මේක මා විසින් කරන එක හොඳ නැහැ. මගේ තත්ත්වයට ගැලපෙන්නේ නැහැ මේ විදිය දේවල්. අසූනක් නොඅසූවත් මේක හරි නැහැ මගේ තත්ත්වයට. නුසුදුසු දෙයක් මේක. ආත්ම ගෞරවය ඇති කරගෙන වර්ධින් වලකිනවා. ඒක හිරි. ඒ දෙක නැතිවීම තමයි අහිරික අනුත්ප්ප කියන්නේ. තව එකක් තියෙන උද්දච්ච කියලා. නොසන්සුන්කම. පවක් කරනකොට බොහෝ විටම නොසන්සුන් ගතිය ඇති වෙනවා. උද්දච්ච කියලා කියන්නේ මෙතන නොසන්සුන් ගතිය. එහෙනම් බලන්න හොරකමක් කරනකොට පපුව ගැහෙනවා. වරදක් කරනකොට පපුව ගැසෙනවා. ඒ උද්දච්ච ගතිය ඇති වෙනවා. නොසන්සුන්කම. ඔය හතර හැම අකුසල් වලටම මුල් වෙලායි තියෙන්නේ. තව එකක් තියෙනවා පින්වත්නි ලෝභය කියන එක. මේක නම් බොහොම කනගාටුදායක එකක්. කාටත් අපිට තියෙනවා මේ ලෝභය. නොඑක් විදිය ලෝභය. අකුසල මූලයක් තමයි ඒක. ඒ වගේම අකුසල සීල අකුසල සිත් හට ගන්නවා මේ ලෝභයෙන්. රූපයට අපේ ලෝභය තියෙනවා. පංචකාම සම්පත්තියට ලෝභය තියෙනවා. අල්ලස් ගැනීමට ලෝභය තියෙනවා. නියම ගන්නට වඩා වැඩි බඩු කිනීමට ලෝභය තියෙනවා. මුතු මැණික් වලට අපට ලෝභය තියෙනවා. කීර්තිය ප්‍රශංසාට ලෝභය. නොඑක් විදිය ලෝභ තියෙනවා.
අකුසලයට හේතුවනේ අකුසල් වශයෙන් සලකන දෙයක් තමයි මේ ලෝභ සහගත ක්‍රියා. ලෝභ සහගත නරක සිත් කාහටත් ඇති වෙනවා අපට. සම්පූර්ණයෙන් ලෝභය නැත්නම් තණ්හාව නැති වෙනවන් අපි රහත් වුණාම එකෙක්ම අපිට තියෙන්න පුළුවන් නොඑක් විදිහේ ලෝභය. මේ බණ කියන අපටත් තියෙනවා, මේ බණ හසන පින්වතුන්ටත් තියෙනවා. නමුත් අපි මාන්සි ගන්න ඕන ඒ ලෝභය තුනී කරගන්න, ලෝභය අඩු කරගන්නට. තව එකක් තියෙනවා පින්වතී, දෝෂය කියලා, තරහාවක්. දෝෂ බලවත් ගින්නක්. ලෝකයක් ගිනි තියන්න පුළුවන් මේ දෝෂයෙන්, තරහාවෙන්. අනාගාමී වෙනතුරු අපිට තියෙනවා තමයි තරහව. නමුත් ඒක කමාවක් නෙවෙයි තරහා වීමට. සිත නරක් වෙනවා. සිත නරක් වුණාම සිත ඇසුරුකටගෙන ලේ වේගවත්ව ක්‍රියා කරනවා. මූණෙන් පේනවා පින්වත්නි. තරහව ආව හැටියෙ මූණ නරක් වෙනවා. නැත්නම් රතු පාට වෙනවා, එමෙ නැත්නම් කළු පාට වෙනවා. තොල් පොපියනවා. ඒන් නවතින්නේ නැහැ කටින් නර්ග වචනයි පිටවන්නේ. ඒන් නවතින්නේ නැහැ මරලයි නවතින්නේ. දැන් බලන්න පින්වත්නි, තරහව නිසා කොපමණ විපත් සිද්ධ වෙනවද කියලා. දෝෂය නිසා මුළු ලෝකෙම ගිනි ඇවිලෙන්නේ ඇයි? ලෝභයක් තියෙනවා, ඒ වගේම දෝෂයක් තියෙනවා. තරහව අඩු කරගන්න මහන්සි ගන්න ඕන අපි. කාහටත් තියෙනවා තමයි. නමුත් අඩු කරගන්න බලන්න ඕන. ඒ දෝෂය ආවොත් එහෙම මොනවද කරනවද කියලා තමන්වත් දන්නේ නැහැ තින්වත්. අපි මඩ පවද්ද ගන්න මහන්සි ගන්න ඕන. ඔය දෝෂයට නැකම් කියන තවත් තියෙනවා කරුණ වගේ. ඉස්සා කියලා එකක් තියෙනවා. මච්චදිය කියලා දෙන කුක්කුච්ච කියලා කියනවා. ඒ දෝෂයටම නැකම් කියන හතර කරුණ වගේක් ඈ. ඊර්ෂ්‍යා කරන අපි හුඟක්. අනුන්ගේ දියුණුවට කැමති නැහැ. ඒකත් මේ හිත හට ගන්න අර්ථ ගතියක්. සහෝදරයෙක් සහෝදරියෙක් දියුණු වෙනවට කැමති වන්නේ නැහැ. එක ගුරුවරයාගේ ගෝලයා අතරත් ඊර්ෂ්‍යාව තියෙනවා. වෙනදාම් අතනත් ඊර්ෂ්‍යාව තියෙනවා. දේශපාලන අතනත් ඊර්ෂ්‍යාව තියෙනවා. තොයි විදිහ ඊර්ෂ්‍යා අපට ඇති වෙනවා. අන්න දෝෂයට නැකම් කියන එක. වෙනසයි පිළිබඳ සමාහිත පරිගැනීම පාත්‍රය ඇතිවන්නේ. පරිගන්ට අපි කැමති. ඒ පුතග්ජන ගතිය පලිගන්නවා වෙනුවට අපි මාංශ ගන්තුනාන අනුන් පිළිගැනීමට අමාරු එක. නමුත් ඒකයි උත්තම ගතිය කියලා කියන්නේ. පලිගන්නේ නැහැ, පිළිගන්න පුරුදු වෙන්න ඕන. අමාරු නමුත් පුරුදු කළ යුතු එකක්. ඇයි මේ අනු දොස් කියන්නේ? බොරුවට චෝදනා කරන්නේ ඇයි? අභූත චෝදනා තියෙනවනේ අපේ රටේ. අපේ රටේ විතර ලෝකෙම තියෙනවා. අනුගේ චරිත කිලුටු කරන්න කැමති, පුළුවන් තරම දොස් කියන්න කැමති, ඇගේ මඩ ගන්න කැමති. කොපමණ හොඳ කළත් ඒ හොඳ ඔක්කොම මකා දැමීමට එක වචනයක් පාවිච්චි කරනවා. නමුත් සිංහලෙනුත් තියෙනවා, ඉංග්‍රීසියෙනුත් තියෙනවා. අර ඔක්කොම කියලා නමුත් කියලා වචනයක් පාවිච්චි කළා, අර ඔක්කොම මකා දමනවා. ඔය ලෝක සිරිතයි පින්වත්නේ. ඊර්ෂ්‍යාවෙන් නැතිවන දේවල්. බණ කියන අපටත් ප්‍රයෝජනයි, මේ පින්වත්තුන්ටත් ප්‍රයෝජනයි. මේ කාරණේ යමෙක් පින්වත්නේ දොස් කිව්වොත් තමහට අයුතු ලෙස අයුක්ත තියෙනවා. මේ ලෝකෙ හුඟක්ම අයුතු ලෙස දොස් කිව්වොත් එහෙම තමන් කියන්න, ඕ මාගෙන මේ දොස් කියන්නේ මාගෙන ටිකක් දැනීමකින්. හොඳටම මාගෙන දන්නවනම් ඔයිට වඩා මගේ දොස් කියනවා ඇති. ඉවරයි පින්වත්නි. මාගෙන දන්නේ ටිකයි, දන්න ටිකෙන් මගේ මේ දොස් කියනවා. හොඳටම මාගෙන දන්නවනම් ඔයිට වඩා දොස් කියන බව දොස් කියන්නද පුළුවනේ. ඕම හිතුවා පින්වත්, ඉවරයි අරක. අයිතික මා හැමදෙනාටම කියන එකක් අපට ප්‍රයෝජනවත් එකක්. චරිත කිලුටු කිරීමට බෝධනා කැමැති සමහරු පින්වත්නේ. අනුන්ගේ චරිත කිලුටු කරන්න කැමැති, චරිතයක් හොඳ චරිතයක් ඇති කර ගැනීමට අවුරුදු ගාණක් ගන්න වෙනවා. ඒ හොඳ චරිතය කිලුටු කිරීම පුළුවන් මොහොතකින් කරන්නට, මේ ගොඩනැගිල්ල හදන්නට අවුරුදු මාස ගාණක් ගන්න පුළුවන්. ඒක මොහොතකින් මේ ගොඩනැගිල්ල විනාශ කරලා දාන්න පුළුවන්. චරිතයක් එහෙමයි පිළිබඳ. මහන්සි අරගෙන හොඳ චරිතයක් ඇති කර ගන්නවා. නමුත් ඊර්ෂ්‍යාවෙන් ඒ චරිතය කිලුටු කිරීමට බෝධනා මහන්සි ගන්නවා. ප්‍රතග්ජන ගතිය. අහිංසක කුමාරයාට මොනවද උනේ කියලා දන්නවා ඊර්ෂ්‍යාවෙන්. අහිංසක කුමාරයා අඟුලි මාළුනා පස්සේ ඊගවට ලහත් වුණා තමයි. ඔදේ ඔක්කොම විපත්ති වලට හේතුනේ ඇයි? මේ ඊර්ෂ්‍යාවයි පිළිවත්නේ. කාටත් ඇතිවන එක. අනුන්ගේ දියුණුවට කැමති නැහැ. මහන්සි ගන්න ඕන. මෙතනදී මම පින්වතුන්ටත් මටත් එක්කලා බණ කියන අපටත් එක්කලා මේ කියන්නේ අපිට හුඟක් ප්‍රයෝජන වූ ගාථාවක් මේක. සීහෝව සද්දේසු වසන්ත සන්තෝ ශබ්දයන්නේ තතුණු ගන්නාවේ සිංහෙක් වගේන්ට. වාතෝව ජාලම්මේ අසජ්ජමානෝ හුළඟ දැලේ සිදුරුවල ඇලෙන්නේ නැහැ.
නොවැලී සිටිට බලන්න අමාරුවක සංඝයවාන්සිටන පාසුවේ ගීඇත්තන්ට අමාරය. මේක බොහෝපයෝජන පදුමංගුව තෝයේන අලින් පමානෝ මලේ මල මඩේ හටගන්න නිලුම් මල මඩේ හටගන්නවා. නිලුම් මල මඩේ හටගත්තට මොකද මඩහා ගැටීමක් නැහැ. මඩ සහිත ලෝකය අපි නිලුමක් වගේ ඉන්ට බලන්න. අමාරුව එකක් නොත්්‍රෝජනයක සිින්වත්න්නේ හොඳ ඔන් විදිහයට දැන් අකුසල් සිත්වල තව චෛතසික වඩයක් තියෙනවා. කුසල් සිත්වල තියෙන හොඳ චෛතසික එක සැලකිය යුතුයි. පින් වැඩිවුණ තරමට පින්වත්න්නේ අපේ ශරීර ශක්තියක් ඇතිවෙනවා, නීරෝග භාවයක් ඇතිවෙනවා, බෝකල් ජීවිත ජීවත්වීමටත් හේතුවෙනවා. ඒ පින් තියෙනකොට පින් කියල කියන්න සිත පිරිසුදු කරන ගුණ දම්බලටයි. ඒ පින්වල එක හොඳ චෛතසිකයක් තියෙන සද්දා කියලා. සද්දා කියල කියන්න සිත පිරිසු සිත පහදානේ සද්දා කියලා කියනවා. මඩගති යට කරලා සිත පහදනවා. දැන් එක මැණිකක් තියෙනවලු රජවරුන්ගේ මඩ සහිත පොකුණක දැම්මොත් මඩ ඔක්කොම යට වෙලා වතුර පිරිසුදු වෙනවා. ඒ වගේ අපේ සිත් තුළ තියෙන මඩ සහිත මඩ ඔක්කොම යටපත් කරලා පිරිසුදු කිරීමට හේතු වෙන සද්දා කියන එක. පින්වතුන් දැන් බණහම හැම දෙනාතුළ මේ සද්ධාව තියෙනවා. සිත පිරිසුදු වෙලායි තියෙන්නේ, පැහැදිලා තියෙනවා. පින් වැඩි වුණ තරමට සද්ධා වැඩි වෙනවා, සිතේ පැහැදීම ඇති වෙනවා, සීයත් දියුණු කරගන්න පුළුවන් වෙනවා. සති කියන එක තව හොඳ ගති වගේ ඇත්තන මේ අපි කල්පනා කරන්නේ නැහැ. පින්වත් මේ කල්පනා කළොත් තියෙනවා කොපමණ හොඳද මේ අපුරුදු කරගන්න එක. පින් සිත් ඇති වුණ තරමට අපේ අප තුළ හොඳු ගති රාශිය ඇති කරගන්න පුළුවන්. පස්සද්දී තැන්පත් ගතිය බලන්න මේ වෙලාවේ හැම දෙනාම තැන්පත් වෙලානින් කලබල ගතියක් නැහැ. බොහොම සාන්තයි, බොහොම දාන්තයි. ඒ පස්සද්දී කියන චෛතසික ඇති වුණ හැම පින් සිත් වලම ඔක්කොංගම සිත් පින්වත් මේ වෙලාවේ සැහැල්ලුයිනේ. බර නැහැ, බරගතිය නැහැ. ලෝභය ඇති වුණා, බරගතිය ඇති වුණා. දෝෂය ඇති වුණාම නොත්පින ඇති වුණාම සැහැල්ලු ගතිය ඇති වෙනවා. ලහුතා කියලා කියන සැහැල්ලු බව බර බවක් නෙවෙයි. පින්වතුන් පින්වත් අයගේ සිත් බොහොම සැහැල්ලුයි. පින්වතුන් ඒ වගේම සැහැල්ලුයි, මුදුයි, බොහොම මෘදු ගතියක් තියෙනවා. තද ගතිය නැහැ පින්වත් මේ පින් සිත් වල. දැන් මේ හැමදෙනා තුළම මෘදු ගතිය පින්වතුන්ගේ සිත් පින්වත් මේ මරටත් වඩා මුලොක් තද වීතු තැන්වලදී ගලටත් වඩා තදයි, මුලොක් වීතු තැන්වලදී මරටත් වඩා මුලොක්. ඒ මුලොක් ගතිය තියෙනවා. නීරෝගතාවයත් ඇති වෙනවා. පාගුඤ්ඤතා කියලා නීරෝග බව. ලෙඩ රහිත ගතිය. ලෙඩ ගතිය නැහැ. දැන් මේ පින්සෙත් වල ඍජු ගතිය තියෙනවා. ඇද නැති කෙලින් ගතිය. ඒක සැලකිය යුතුයි. ලෝකයේ පින්වත් මේ ඇද ගතිය තියෙන හුඟක්ම. කෙලින් ගතිය අඩුයි. එකක් හිතනවා, එකක් කියනවා, එකක් කරනවා. ප්‍රසිද්ධිය එකක්, අප්‍රසිද්ධිය තව එකක්. ඒකයි බුදුරජාන් වහන්සේට හොඳ නමක් තියෙන්නේ යථාවාදී තථාකාරී. යථාවාදී කියන හැටියට තථාකාරීසේම කරනවා. කියන හැටියට කරනවා, කරන හැටියට කියනවා. අපි මහන්සි ගන්නව පින්නවත් යථාවාදී තථාකාරී වීමට ක්‍රියාව යොදවන්ට ලේසි. ඉටිපිඩක් වගේ ඉටිපිඩේ ඕන රූපයක් හදන්න පුළුවනේ. අන්න කුසල් සිත්වල මේ විජු ගතිය ඇති වෙන්නේ, කම්මඤ්ඤතා කියන ගතිය ඇති වෙනවා, ක්‍රියාව යොදවන්න පුළුවන් ශක්තිය. ඒ වගේ තියෙනවා පින්නවත්. තව හොඳ කරුණු හතරක් හැමදාම කල්පනා කරමින් ක්‍රියාව යොදවන්න බලන්න. මෙත්තා අදෝසිකෙන් චෛතසිකෙන් මෙත්තා ගැනෙනවා. මෛත්‍රිය සිත මෘදු කරේනේ, මලොක් කරේනේ මෙත්තා කියලා කියනවා. මෛත්‍රී කියලා කියන්නේ පින්වත්නි ජාතික සහෝදරත්වයට නෙවෙයි. ජාතික සහෝදරත්වය නිසා මේ පින්වතුන් දන්නවා දෙවෙනි යුද්ධ කාලයේදී 60 ලක්ෂයක් යුදෙවරු මැරුවා. ජාතිය වෙනස් වූ නිසා ජාතික සහෝදරත්වයක් තියෙනවා. ජාතික හැඟීම තියෙන්න ඕන, ඒක වෙනම එකක්. නමුත් මෛත්‍රී කියන්නේ ජාතික සහෝදරත්වය නෙවෙයි. දේශපාලන සහෝදරත්වයක් නෙවෙයි. දේශපාලන සහෝදරත්වේ ඒ දේශපාලන අදහස් තියෙන ඇත්තන්ට පමණයි. මෛත්‍රී ඊටත් වඩා කියලා ආගමික සහෝදරත්වය වෙනවා. පින්වත් ඊටත් වඩා කියලා බෞද්ධ බෞද්ධයන්ට පමණක් නෙවෙයි මෛත්‍රී කළ යුත්තේ. ක්‍රිස්තියානි ක්‍රිස්තියානි ඇත්තන්ට පමණක් නෙවෙයි, හින්දු හින්දු ඇත්තන්ට පමණක් නෙවෙයි, මුස්ලිම් මුස්ලිම් ඇත්තන්ට පමණක් නෙවෙයි. බුද්ධාගමේ මෛත්‍රී හැම දෙනාටම, හැම දෙනාම සහෝදර සහෝදරියන් මෙන් සැලකීම, මුළු ලෝකේ මව්බිම වශයෙන් සැලකීම. එන මෛත්‍රී අපට අවශ්‍යයි. තරහවට විරුද්ධ එක තමයි මෛත්‍රිය. මෛත්‍රී ඇතිවන්ට ඇතිවන්ට තරහව ටික ටික දුරු වෙනවා. කරුණාව, කරුණාව චෛතසිකය. අනුන්ට දුකක් පැමුණාම තමාගේ සිත උණු වෙනව නම්, කම්පා වෙනව නම් ඊට කරුණා කියලා කියන්නේ. කරුණාව අපට අවශ්‍යයි. දුප්පත්කම තියෙනවා, ලෙඩ දුක් ඇතියා ඉන්නවා, උපකාර කිරීම අපේ යුතුකමක්. අපි ජීවත් වන්නේ අපේ යහපතට පමණක් නෙවෙයි අනුන්ගේ යහපතටත් එක්කලයි. මුදිතාන් වීර්ෂාව විරුද්ධ එක, අනුන්ගේ සැපතට කැමති බව. උපේක්ඛා ලොකුම අමාරුම එක. උපේක්ඛා
තත්ත්‍ර මජ්ජතතාවලින් ගැයෙනවා මැදහත් බවයි. ලාභාලාභය, අසායස, නින්දා ප්‍රශංසා, සුඛ දුක්ඛ කියන මේ අෂ්ටලෝක ධර්මයන්හි කම්පා නොවී තරාදියක් වගේ ඉඳ බලන්නට ඕන. අමාරුම ගුණ ධර්මය හැම දෙනා විසින්ම පුරුදු කටයුතු එක. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාද පුරුදු කළොත් මේ ලෝකයේම අපිට දෙවියෙක්, බ්‍රහ්මයෙක් වගේ ඉඳ පුළුවන්, උත්තමයෙක් වගේ ඉඳ පුළුවන්නේ. හැමදාම මේ හතර හිතට අරගන්නට කල්පනා කරන්න. මම මේ හතර ක්‍රියා විදුවන්ට ඕන. සතර බ්‍රහ්ම විහාර කියලා කියන්නේ ඒකයි. පඤ්ඤා කියලා තව තවත් ඉතින් ඒක බොහොම ප්‍රධානයි. ප්‍රඥාන්තය මොක්ෂ ලබා ගන්න පුළුවන් වන්නේ. රූපය සින්දන බින්දන නිසා රූප කියලා කියනවා. භූමියක්ම රූපයේ මිදෙනවා. චිත්තක්ෂණ 17යි බුද්ධ ආගම හැටියට රූපී ආයුෂ. විද්‍යාව හැටියට කියන තප්පරෙන් 10.27ක් තාලා ඒන් සුළු කාලයක් තමයි රූපී ආයුෂ. බුද්ධ ආගම හැටියට ඊට වඩා වේගවත්වයි රූපයේ වෙනස් වන්නේ. බුද්ධ කාලයට පෙර පින්වත්නේ හින්දුනත් හින්දු පිරිස අතර තිබුණා මතයක්. පොඩි අර ඉර රශ්මිය ඇති වෙනකොට පොඩි විදූවිලි බිඳුවකයක් පා වෙනවා. ඒකට කියන රත රේණු කියලා. ඒ රත රේණුෙන් 36න් පංගුවක් තජ්ජාරේ, 36න් පංගුවක් අණු ආයනු වෙන මූර්ධක, 36න් පංගුව පරමාණු. එයින් නැවතුණා බුදුහාඳු පරමාණුවක් බෙදුවා. පරමාණුවක් බෙදන්න පුළුවනේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා. ඒ ධාතු හතර බෙදුවා. වෙලාව නැහැ ඔබට විස්තර කරන්නට. හැම එකම බෙදලා ඉතිනලා තියෙන්නේ. තාවකක් තියෙන රූපේ නද ජීවිතින්ද්‍රියක් කියන රූප ජීවිතින්ද්‍රිය කියලා. කර්මයෙන් නැති වෙන එක රූප ජීවිතින්ද්‍රිය. කස්කොලන් වලට තියෙන ජීවිතයක්. නමුත් මේ රූප ජීවිතින් කර්මයෙන් නැති වෙන රූප ජීවිතින්ද්‍රියක් නෙවෙයි. රූප හට ගන්න හතරක් ක්‍රම හතරක් තියෙනවා. කම්මජ, චිත්තජ, උතුජ, ආහාරජ කියලා. පෙර කුසල අකුසල කර්මේනොයි සිතිනොයි ඍතු වෙනුයි. ඍතු කියලා කියන තේජෝ ධාතුව ගෑනවා. අභ්‍යන්තර පහිර මේ ඍතුගුන් ඍතුගුණයක් ගෑනවා ආහාරය. ඔය හතෙන් තමයි රූප අපට හටගන්නේ. අන්තිම එක තමයි නිර්වාණය. නිබ්බාන, වාන කියලා කියන තණ්හාවට බැම්මට නී කියන නෑ. නිබාන, නිවාන, නිබ්බාන. නිබ්බාන කියන්නේ බැමි නෑ කියන එක. තණ්හාව නැහැ. තව තේරුමක් නිබ්බාන කියන කෙලෙස් කියන නිවීමට නිබ්බාන කියලා කියනවා. ඒ නිර්වාණය මේ ජාතියම අපට ඇති කරගන්න පුළුවනේ. මැරෙයින් පස්සේ නෙවෙයි, බුද්ධ ධර්මයේ පරමාර්ථයෙන් මෙම ජාතියම ඇති කරගන්නට පුළුවනේ. මේ හතරයි පින්වත්නි පරමාර්ථ වශයෙන් අභිධර්මයේ තියෙන කරුණු හතර. හොඳට කල්පනා කරන්නට, කල්පනා කරලා බලලා පුත්පත් බැලුවාම තේරුම් ගන්න පුළුවනේ අභිධර්මයේ කියන එක තේරුම් ගන්න බැරි දෙයක් නෙවෙයි. ගණන් ක්‍රමයකුත් නෙවෙයි. ගැඹුරු ධර්මයක් මේ අභිධර්මයේ තියෙන්නේ. අභිධර්මයේ දැනගන්න ධර්මයේ වඩා පහසුවෙන් තේරුම් ගන්න පුළුවනේ. ධර්මයේ හොඳින් තේරුම් අරගෙන ධර්මයට අනුව පිළිපැදලා ඒ කුසලාන සංසයෙන් අප හැම දෙනාට උතුම් නිවන් සම්පත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ බම්බලපිටිය වජිරාරාමාධිපතිව වැඩවිසූ අතිපූජ්‍ය නාරද නායක මහා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ හෙටත් උදෑසන 5ට ජාතික ගුවන් විදුලියෙන් සිත නිවන බුදු බණ